ජනතාව විප්ලවේතාම තීර නාත්මක මොහොතට පැමිණ සිටිනෝවා. තීර නාත්මක මහතට පැමිණ සිටිනවා. අපි හමුවේ පොදු සතුරෙක් මේරටේ අනාගතය අගාදයට ගෙන යනවාද නැද්ද කියන තීන්දුව ගැනීම සඳහා මේරටේ ජනතාවට බලපාමින් තිබෙනවා. බලපෑම් කරමින් තිබෙනවා. පොදු සතුරෙක් පරාජය කිරීම සඳහා, මේරටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන. පාර්ලිේන්තු නියෝජතයන්ට තමන්ගේ වගගීම බවට පත් පෙලාතිනෝ තමන්ගේ වගකීම බවට පත් පවෙලාතිනවා රනිෙල් වික්‍රම සිංහ යම් හයකින් යම් හයකින් විසියෙක්වෙනිදා ජනාධිපති විදිහට ජනාධිපති විදිහට පාර්ලිමේන්තුව තෝරාපත් කර ගතහොත් ඒ මේ රටට අවමානයක් මේ රටට අවමානයක් ඒගේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායට වැරද්ධි පූර්වාදර්ශයක් වෙනවා. මෙරට දේශපාලන සම්ප්‍රදායට ප්‍රජාතන්ත්‍රවාදී ඌරුවට වැරදි පූර්වාදර්ශයක් වෙනවා රනිල් වික්‍රම සිංහව පාර්ලිමේන්තුවේ නියෝජිතයන් වෙසයෙක් වනිදා ජනාධිපතිවිදියට පත් කළහොත් පත්කළොත්. ො රනිල් වික්‍රම සිංහ කියන්නේ ಪರೆ ಪ್ರಜಾತತರವಾದಿ ದೇಶಪಾಲ್ ಸಂಪ್ರදායට ಅವರ್ದು ಅನುವක්್ಪಿತರವನ. ಕದಾ್ ನಮಂಸಯ ತಿಸ್ಕೆ ಇಂದಲ ಸರ್ವಜನ ಚಂದ ಬಲೆಯ ಲැබನುದ ಇದಲ ಮೇರටೆ ಜනತ ತಮಟ ತಮಂಗೆ ಇರಣ ಮತಿಂುಕರಣ ವಿවිධ අವಸ್ಥವದಿ. ಲැබನು අವಸ್ಥಾವಲದ ಸರ್ವಜನ ಚಂದ ಬಲೆಯ ಪಾವಿಚ್ಚಿಕಲ್ಲ ವಿවිಧಾಕಾರೆ ಪ್තිಿಸංಸ್ಕರಣಯನ ವಿවිධಾರೆ ಬಲಪಯಂಕರಮಿ ಮೇರೆ. දේශපාලන ක්‍රියාදාමයට මැදිහත්වෙමින් කටයතු කළ. එහැම අවස්ථාවකුම අපි දැක්කා මේරටේ නායකත්වයට පත්වන්නේ. මේට අගමති වන්නේ නැතන් මෙරට ජනාධිපතිවරුවට පවට පත් වනේ. අගමැතිවරු බවට නාධපතිවරු බවට පත් වනේ සර්ව ජන චන්ද බලයෙන්. ජනතා නියෝජිතයන් විදියට පත් කරපු. ජනවරමකින්. ජනවරමකින් තමයි අපේ දේශපාල නිතිහාසේ, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාල් නිතිහාසේ. වරු අගමැතිවරු පත්තුුණේ. හැබැයි යම් හයකින් පාර්ලි මේන්තුව වෙසියෙක් වෙනදා. රනිල් වික්‍රමසිංහට ජනාධිපති දූර්ය ලබාදුනහොත් ජනාධිපති දූර්ය පැවරුවහොත් ඒ මේ රටට කරන අවමානයක් මේරටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායට කරන නිග්‍රහයක්. වැරදි පූර්වා දර්ශයක් වෙනවා. ඕනෑම කුමන්ත්‍රණ කරුවෙකුට. ඒ වැරදි පූර්වාදර්ශය තමයි. ඕනෑම කුමන්ත්‍රණකරුවකට. ඕනෑම විදිට පස්ස පැත්ත දොරෙන් රිංගල ඇවිල්ල. ජනවරමක් නැතුව. ජනවරමක් නැතුව, කුමන්ත්‍රණකාරී විදිට බලය අතට ගන්න මේරටේ ජනතාවගේ කිස්සිද අනුමැතියක් සම්මුතියකින් තොරව. ඉතාම හොරරවිදියට කුපාඩිවිදිට, හොරරහසේ. බලය අතට ගැනීම සඳහා වැරදි පූර්වාදර්ශයක් සපේනවා. වැරදි පූර්වාදර්ශයක් සපේනවා රනිල් වික්‍රම සිංහ ජනාධිපති වුණොත්. රනිල් වික්‍රෝසිංහ කියන්නේ. දෙදස් පහලවේදී මහමැතිවරණයෙන් ලක්ෂ පනස් දෙකක පමණ ජනවරමකින් අගමැති වෙලා දෙදස් විස්සදී අගමැතිවරයෙක් විතියට ඉඳලා. දෙදස් විස්සෙදී ලක්ෂ එකහා මාරකට සීමා කරලා. මුළු රටේම චන්ද තමන්ගේ පක්ෂයට ලක්ෂ එකහ මාරක් විතර අරගෙන. කොළමින් චන්ද තිස්සෙක්දහක් විතර අරගෙන. මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙතරයවපු බංකොලොත් දේශපාල් නක්චින්. බංකොලොත් දේශපාල් නක්තිින්. එයායට කිස්සිම සුදුසුකමක් නෑ ජනාධිපති දූරේක වැඩ කරන්න. එයාට කිසිම සුදුසුකමක් නෑ. අඩුම තරමින් වත්. පර්ලිේතු න්ත්‍රීවරේෙක් න්න පාර්ලිමේන්තු මන්ත්‍රීක් රෙක් වෙන තැන ඉඳලාම්ම. පලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ තැන ඉඳලාම්ම රනිල් වික්‍රම සිංහ කරේ කුමන්ත්‍රණ කාරී විදිහට, කුමන්ත්‍රන කාරී විදියටට පාර්ලිමේන්තුවට ඇතුල්වීමේ ඉඳලා. අගමැතිවීමේ ඉඳලා වැඩ බලන ජනාතිපති දක්වා පත්තුනේ කුමන්ත්‍රන කාරී විදිට ජනතාව. ජනතා ද්‍රෝහිී විදියට ජනතාව ප්‍රතික්ෂේප කරතිබියදී තමයි. මේ ජනතිිප ති රක් දර වැඩබල්ල ජනාතිිපතිවරේක්විදිට පත් පෙලා තිය. එන්ස අපි මේ රටේ හාර්ලි මේන්තුව නියෝජනය කරන. ජනතාව නියෝජනය කරන පන්ත්‍රීවරුන්ට කියන්නේ. මේ මොහොතේ ඉතාම තීර නාාත්මක මොහොතක් බෝට පත් වෙලා තියෙනවා. එන්සා පක්ෂපාට බේදයකින් තොරව. අපි සියලු බලවේග වලට කියනවා මේ මහොතේද. සියලු බලවේගවලට අපි කියනවා. අමතක කරන්න තමන්ට ලැබෙන වරධන පර ප්‍රසාද. අමතක කරන්න ළබන්ගේ තනතුරු. ඇමතිකම් අගමැතිකම් අමතක කරන්න. පොදූ එකංගතාවේකට එන්න මේ පොදු සතුරා පරාජය කරන්න. පොදු සතුරා පරාජය කරන්න, පොද එකංගතාවේකට එන්න. ජයග්‍රහණය කරන්න පුළුවන් චන්දගන්න පුළුවන්. ද එකතු කරගන්න පුලුවන් පුද්ගලෙක්වා මේකෙ දීඉදුරි පත් කරලා. බෙදෙන නැතුව. එකෙක් කෙන තමතමන්ගේ පුද්ගලක ඥ්‍යායපත්‍රයන් වලට. හෙමල තමතමන්ගේ පාරිශුත්්ත භාවයරක ගැනීම සඳහා. මෙක මේ පාරිශුත්්්‍ර භාවය රක ගනීම සඳහා කටයුතු කරන මොතක් නෙමෙයි. තමතමන්ගේ තනතුරු රැක ගැනීම සඳහා කටයුතු කරන මොහතක් නෙමෙයි. තමතමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා කටයුතුරන ොහොක් නෙමයි. එනිසා කොංතියාගන්නපා. අපි විරුද්ධ පක්ෂයක්. එවගේ අපි පොහොට්ටුවේ ඉන්න යම්මාකාරයකට විවිධ දේශපාලන පක්ෂවලට. මේ මොහෝතේදී ස්වාධීන වෙලා ඉන්න පුළුවන් මේ මහතේදී විධාකාරයෙන් කටයුතු කරන සියොලුම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට කියන්න පාර්ලිමේන්තුවේ. එකක් තැනකට එන්න. එ තැනකට එන්න. පොදු එකඟ තාවේකට එන්න. බෙදෙන්න්නෙපා හතර පස් දෙෙනනෙක් දාලා. ක ලබ්බ පොලේ ගැව්ව වගේ විස්සුුණු විසුණු කරන්නපා. මේක බෙදන්න එ පපා එකක් තැනට විල් එක් පුද්ගල එකක් දිරිපාත් කරන්න එකඟග වෙන්න. එකක්ංඟ වෙලා හොන්දේ සිවිරහිතව, පොදු සතුරා රනිීල් වික්‍රම සිංහව විස්සි එක් පඩිට පරජය කරන්න එකතු වෙන්න. විසි එක් පෙන්ඩ පරාජය කරන්න එකතු වෙන්න. එක මේරටේ ජනතාවගේ මේරටේ ජනතාවගේ ඉර නමතීන්දු කරන මොත. ඉර නමතීන්දු කරන නොහතා. නිසාි රටේ ජනතාවට කියන්නේ මේරටේ ජනතාව පාරට බැහැලා විප්ලවයක් කරපු ජනතාව එසේ මෙසේ වැඩක් දෙමයි කළේ චලියේ කොළොස්වෙනිදා ජලි නමවෙෙනද පහුගිය සැනසුරාද පහුගිය සැනසුරාද මේරටේ ජනතාව පාරට බැහල පාර්ත බෑල හැටනම ලක්ෂයක් ගත්ත හැටනම ලක්ෂයක් ගත්ත ගොටාබේ රාජ පක්ෂෝ පන්නල දැම්ම ජනතාව වරමට පිටුපාන වනං. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ කැමැත්ත. එකක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්ණයක් ජනතාවගේ කැමැත්ත. ජනතාවගේ අබිලාශයන්ට පිටුපානවනම්, ජනතාව පාර්ට බැහැල එලවනවා. ඒ තමයි අපේ රටේතිබින දේශපාලන සම්ප්‍රදායේ අපිට අම්මතක කරන්න පැරි අපිට උරුමවෙච්ච ඌරුව. එහෙම එහෙම ඉතිහාසයක් තියෙන රටක්. අපි අරගල කරන්න කැමති රට. අපි බයනැති රට. එනිසා එවැනි සම්ප්‍රදායක් තියන රටක මිනිස්සු මේ අරගලය කෙරුවා. මේ අරගලයට පාර්ත බැහැල. අපි සීට හැටකට වඩා වැඩි ජයග්‍රහණයක් අරගෙන තමයි. මේ විප්ලවේ තියෙන්නේ. මේ විප්ලවේ තවදුරටත් මේ විප්ලවේ තවදුරටත් තවදුරටත් මේ විප්ලවේ ඉතිරියට ගෙන යන්න නම්. මේ විප්ලවය ජයග්‍රහණය කරන්න නම්. අපිට සිදුවෙනවා. අපිට සිදු වෙනවා රනිීල් වික්‍රම සිංහ පරාජය කරන්න. මෙ විප්ලවේට ආාවේ කොළඹට ආාවේ. අපි දැකේ. අපි දැක්කා මිනිස්සු කොහමද ොමටආපු විදිිය. ඒ දුම්බ්‍රේ නැගල කෝච්චිවට නැගල මිනිස්සු තමන්ගගේ ජීවිතයක් පරදුවට ති කියලා මිනිස්සු පොද්ධි පැඳගත්තේ රොද බැඳගත්තේ ගෝටාපය රනිල් පරාජය කරන්න. මිනිස්ස කිවේ ගෝටාපය රණනිල් ඉවත් වෙන කියලා. ගෝටාප රනිල් වහම පල්ලම් පැෑපන් කියනක තමයි ජනතාව ගිල්ලීම. එසා ජනතාව එක සටනත් ජායගත්තක් ගෝටාපය පැන්ුව. හැබැයි ගෝටාපය පන්නලා රනිල්ව මහපුටු එඉන්ද වන්න නෙමෙයි මේ විප්ලවය කළේ. එසා විප්ලවේ ඉතුරුව තියෙනවා. අරගලයට ඉතුරු ඉතුරුවෙලා දෙයක් තියෙනවා. සම්පූර්ණ කරන්න දෙයක් තියෙනවා. විප්ලවයට ජයගන්න දෙයක් තියෙනවා. එනිසා අපි මේරටේ ජනතාවටගෙන අවදිය එෙන්ඉන්න. මේඉදිරිස් සතිය තීරණාත්මකයි ඉදිරිස් සතිය තීරණාත්මකයි අපි අවස්ථාව ලබා දෙමු අවස්ථාව ලබා දෙමු ජනත නියෝජිතයන්ට පාර්ලිමේතුේ ජනතා නියෝජිතයන්ට අවසන් වශයෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න ජනතාව තමන්ගේ භූමිකාව කලා ජනතාව අරගලය කළා ජනතාව තමන්ගේ ලෙයින් ධඩියෙන් ඒ අරගලය කලා ඒ විප්ලවය කලා එනිසාපි පාර්ලිමේන්තුවේ ඉන්න ජනතතා පරමමාධි පත්යෙන් ෝජනය කර නරලතියන ජනතා නියෝජිත අන්ට කියන්න තමන්ගේ වගගේීමටු කර පල්ල. මේවෙේ බෙදෙන්න්නපා හතරාතේ ුවපා හතර පපස් දෙනක් ඉදිරි පත්වන වයි කියෙල ෑගහන්නපා. එ සවශ්‍ය කරන්න මේ වෙේ පොදු සතුරා පරාජයට පත් කරන්න පො සතුරා කනෙන් ද එල්ලියට දාන්න නම් පාලි මේන්තුවේද රුද්ධ පක්ෂ ප්‍රමුකා. ඒ පාලන පක්ෂ එක් පෙලට එකට හිට ගැන මේ පොදුසතුරා පරාජය කිරීම සඳහා චන්දය පාවිච්චි කරන්න චන්දය පාවිච්චි කරන්න. එක තමයි ප්‍රධහනව කාරණයක් විශේෂයෙන් ම අපි පෝට්ටුවේ පෝට්ටුවේ මන්ත්‍රීවරුන්ට කියන්නේ ටකක්සිහිකල්පනාවෙන් හිතඩ තිකක් සිහිකල්පනාවෙන් හිතන්න මේ මේක මේ විරුද්ධ පක්ෂයවත් මේ නම් විරුද්ධ පක්ෂ පක්ෂ, ඒමනත්ම් විධණඩායම්ෘතිය සමිති. ඒ අය කිව්ව හින්ද පාරටාව නෙමෙයි. මේකනිකා ඒ ඒයාගේ පිටින්දාලා. මේකක ජනතතා මික්තු පෙරමුණ ස සමගි ජනබලවේගේ පැරටුගාමි ඒකාට ඇගිල්ල දික් කල්ල මේක මිනිසුන්හ පාරට බැස්වේ කියලා ල ඒ විතියට පටුවිතියට හිතන්නපා. මේක ලගු කරන්න එපා දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් කීපේක. මේ පාරට බැහැපු මිනිස්සු පාරට බැස්සේ කාගෙවත් වුවමනාවකට කෞුරුවත් උසිගන්වල නෙමෙයි. කවුරුවත් උසිගන්නල නෙමෙයි. ඒක ඒ ජනතාවට දැනුණුදේ ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නේ.. අපි පොහොටුවේ පොටුවේ නියෝජතයන්ට මන්ත්‍රීවරුන්ට ගෑන්ඩෙ පාරට බැහල බලන්න. මිනිස්සුන්ට අත්වෙලාතිය නිරණම. මිනිස්සුන්ට අත්වෙච්ච ඉරණම මනිස්සුන්ට එදාවේලා හොයා ගන්න බෑ. නිසුට තුන්වලනෙ දෙදවේලක්ම එක් වෙේලක් කන්න බැරිතත්වයකට පත් වෙලා. එක්සත් ජාතින්ගේ සංගිධහනය කියේනවා ලක්ස හැටක් ඉන්නන්නේ බඩගින්න කියලා ලංකාව මිනිස්සු. මිනිස්සුන්ගේ ආහාරවල මිල එලෝලු ටිකේ මිල හල්ටිකේ මිල හල්මෙස්ස කිලෝ එක රුපියල් තුන්දහ වෙලා කට්ට කිරෝ එකක රුපියල් හරදහ වෙලා සාලෝටික කිලෝ එක ද්‍යස් තුන්සීයක්ක් වෙලා මිනිස්සන්ට කන්නතිය අවුලාා කන්නවත් බැරිතත්වක අද වෙටලා. ో ర వල න්නබෑ ుළలు ర్మాంత ඩం ටిల. కర్మాන්త కර సంపూර් డం වැටලා సులు వ్య ారిక య ింి ැර ం డం ి ట్టిక ති . లిప ෙతతికක් ෑ රි పරිతా కా పරිా ాని හි లమై మැරන වෙනවිට. మක් మරනවා. ිට ෙට්ික්හයාගන්න බැරුව උන්නට බේික් නෑ මක්සිලින් පෙත්තක් ගන්න බෑ මුල්ලු රටේම සෞඛ්‍ය පද්ධතිය කඩන්නටිලා. ො එවැනි ඉරණමකින් තමයි ජනතාව පීඩාවට පත්තුනේ. ඒනිසා තමයි ජනතාව පාරට බැස්සි. ජනතාව පාරට බැස්සේ නිසා ස කෞුරුවත් කියන නිසා නෙමෙයි. ඒනිසා වැරදි චිත්‍රයක් මවාගන්න පා. අපි පොහොට්ට මන්ත්‍රීලට කියන්නේ. ඔය ඉන්න. ගල්ලින් එලිය විල්ල පලන්න ජනතාව විදින දුක. තො ජනතාව එරෙහිෙ වුණනේ පොටවේ ආන්ඩුවට රාජ පක්ෂ දේශපාලන පැළැන්තියටට කෞරුවත් උසිගන්නල නෙමෙයි. කවුරුවත් උසිගන්න්නල නෙමෙයි. ජනතාව විඳින පීඩනය නිසා. ජනතාව මැරිමැරි වැටන නිසා. ජනතාව පෝලිං ගානේ මැරණ නිසා. මතකතියාගන්න ඔේ පාර්ට බැස්ස ලක්ෂ ගානක් පාර්ට බහිතති. ඒ ලක්ෂ ගාන අතර. අති විශාල ජනතාවක් කිතියා හැටනම ලක්ෂේ මිනිස්සු. ගෝටාබේ රාපක්ෂ මහින්ද රාජපක්ෂලව පත් කරපු මිනිස්සු එහ අපිත් එක්ක කිව්වේ අපි තමයි මේ පවට කර ගැහුවේ එ අපි මේ අපි වැරද්ද නිවැරදි කරනවා එයි සා තමයි අපි පාරට බැහැලා ගෝටාබේලවන්න කියලා. සමතකතියාගන්න ගම්වලට පුළුවන්නන් ඔේ ගමකට ගිහිල්ල නිකංවුවත් කියලා බලන්න රාජ පක්ෂලගේ නමක්. ඔගේ පොට්තුුවේ අයිම කියබලන්න රාජපක්ෂ පවුලෙ නමක් කියල බලන්න පුළුවන්න. එනිසා තවතුරටත් රාජක්ෂ දේශපාලන පැලැන්තියට සුජාතභාවයක් නෑ. ස රාජපක්ෂල වැටුුණේ රාජපක්ෂල පන්නල දැම්මේ මේ විපක්ෂේවත් එක කණ්ඩායම් දේශපාලන පක්ෂ කිව්ව නිසා නෙමයි මිනිස්සු පාරට බැහැල තමන්ගේ ප්‍රශ්නය තමන්ගේ ඉරනම තීන්දු කරගන්න පාරට බැස්වනිසා. ඒ රජපක්ෂලට වුණේ අරි මාල්ලුවට වතුර නැතිවුුණා වගේ. රාජපක්ෂල ආරක්ෂා කරන්න බලවේග සියල්ලක් මයිගොත වුණා. රජපක්ෂල බලවේග නැතිවුණා පක්ෂේ රජපක්ෂල මිනිස්සු නැතිවුුණ, රක්ෂා කරන්නටපු ජනතාව නැතිවුණා. එනි සාතමයි රාජපක්ෂල කඩන්නටුනේ. රාජපක්ෂට පනින්න වුණේ එනිසාපි පහොට්ටුවට කියන්නේ. මේ වෙලේ රාජපක්ෂලක් එක්ක ගමනක් නෑ. යි රාජපක්ෂලව විස්සරහදාගෙන යන්න පුළුවන් ගමනක් නෑ.මැයි නමවෙනිද වෙනකම්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ, රාජපක්ෂ පැලැන්තිය හිතුවා ඒ ගොල්න්ගේ සාක්කවයේ මිනිස්සුවෙන්නන්නේ ඒස මහින්ද නැත්තන් දින්න බැහැ කියල තමයි පටන්ගත්ති. හැබැයි මෙයි නමවෙනිද පෙන්නවා. රාජපක්ෂලට තවදුරටත් සුජාතභාවයක් නෑ. රාජපක්ෂ පැලන්ති අවසන් කියලා. කිය එනිසා තමයි මැයි නමවෙනිදා ගම ඇති ප්‍රමුක පහොට්තුවේ ආ්ඩුවට ගෙදරයන්න වනේ එලවල දැම්මේ ජූලි නමවෙනිද ගොටාපේ රාජපක්ෂෝ පන්නල දැම්මි. එනිසා තවතුරටත් රාජපක්ෂලත් එක්ක පැවැස්මක් නෑ ගමනක් නෑ රාජපක්ෂලවෙලට දාගත්තා. රාජපක්ෂලගේ මූුණදාගත්තය කියලා චන්ද ගන්ඩබෑ. චන්දනෙමෙයි රාජපක්ෂලත්ෙක් ඉන්නවයි කිව ගමටයන්නත් බෑ. රාජපක්ෂලත්ෙක් ඉන්නව කිව්ොත්? ගොලට ගමට අයන්බ පුළුවන් ගමට කියීලා කියන්න අපි මහිද රාජ පක්ෂචරි නාමල් රාජ පක්ෂරි ගටාවේ රජ ක්චරි මොන රජපක්්චික් කාරවායි කියලා. ඔොලන්ට ගම ඉන්නවා තම්බවෙන්නිනෑ. ඒනිසා පෝට්ටුවේ මන්ත්‍රීලට කියන්නේ. පෝටුව නියෝජනයකන මන්ත්‍රීවරුන්ට කියන්නේ. යනවනං අඩුමතරමේ තමන්ගේ දේශපාලන පැවැත්ම ගැන කල්පනා කරනවනං. මෙහෙමෝතේදී. අයි නැවත රාජ පක්ෂලා පිටි පස්සේඉඳලා. රාජ පක්ෂලාගේ පිල්ලිය බවට පත්වෙලා ඉන්න. රාජපක්්ෂලා රිමෝට් කන්ටරෝල් එකෙන් මෙහෙවන රාජපක්ෂලාගේ බඩිය රනිීල් වික්‍රම සිංහත් එකතු වෙලා යන්න පුළුවන් ගමනක් නෑ. රනිල් වික්‍රම සිංහකේ සාටකෙන් සාටකෙන් ගැලවිලා. මහින්දක සාටකෙන් ගැලවිලා. රාජපක්්ෂලගේ සාටකෙන් ගැලවිලා මහින්දක ටයි එකේ එල්ලිලා දේශපාලනය කරන්න බෑ. මහිදක ටෙ ර. රනිල් වික්‍රම සිංහගේ තයිගේ එල්ලිලා තවතුරටත් යන්න පුළුවන් ගමනක් නෑ. රනිල් වික්‍රම සිංහත් එක්ක යන්න තියෙන වලපල්ලට. රනිල් වික්‍රම සිංහත් එක් යනවනං න්න තියනෙන වලපල්ලට. ඒනිසා අඩුම තර්මය නිර්මාණ ශීලි දේශපාලන නායකත්වයක් ඔස්සේ. යම් මූලධර්මික දේශපාලනයක් ඔස්සේ, ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඔස්සේ අලුත් ගමනක් පටන් ගන්න. ඒනිසා රාජපක්ෂලාගේ පිල්ලිය. රජක්ෂගේ ලොකුම පිල්ලිය ලංකාවේ ඉන්න රනිල් වික්‍රම සිංහ. සේ රනිිල් වික්‍රම සිංහව එල්ලගෙන රනිල් වික්‍රමසිංහව ජනාධිපති කල්ලා යන්න පුළුවන් ගමනක් නෑ. දේශපාලන නෙමයි දේශපාලනේතිය තමන්ගේ ගමටවත් යන්න බෑ. මේ රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලගේ පිල්ලිය මේ අවත්තාරය මේ අවතාරය මේ හොල්මං අවතාර කරන වෙලාව. අවතාර මේ හොල්මන් එලියට විල්ල තියෙන වෙලාව. මේ පිල්ලිය ඉස්රහටතාගෙන කිසිදු ගමනක් යන්න බෑ. කිසිදු ගමනක් යන්න බෑ. ඒනිසා මේ පොතු සතුරා රනිල් වික්‍රමසිංහ, පරාජය කිරීම ප්‍රථහනම වගකීම බවට පත්වෙනවා. මේ රටේ දේශපාලන පක්ෂවල්ලට. දෙශපාලන නෝජිතයන්ට ප්‍රධාන වගකීමක් බවට පත් වෙලා තිෙනවා. එනිසා අපි කියන්නේ මේක තමයි තීරණාත්මක මොහත. මේ කතමයි තීර නාත්මක මොහොත මේ මහා බැංකුවක් ඇඩුවයි කියලා මහා බැංකුවක් ඇඩුවයි කිව් එක. දුම වැඩක්තමයි ලංකාවට වනේ හත්ති ලවවේ මහා බැංකුව කඩපු එක ජනාධිපති වුණ මහා බැංකුව කඩපු එක ජනාධිපති වුණ මහා බැංකුව කඩපු එක අල්ලලා හිරේදානවයි කිව්ව එක ට උට ජනාධිපතිකමදීලා රට පැන්න. පුදුුව රඩක්නෙව රටක්න මේ එක. ඉතලබලන්නක මාබැංකුව කඩපු එක ජනාධපති වෙලා ඉන්නවා. ඇවිල්ල අල්ලලා ඔකවෙහි රේධානුවයි කියලා දෙසා බාපු එකක් හමගේ ජනාධපතිගමගත් එක ඌුව ජනාධිපතිගල වරාබියයට ගියා. මහර වැඩක් ලංකාවටුුණේ. මාර වැඩක් ලංකාවටුුණේ. ඒනිසා ඒ නිසා අපි කියන්නේ මේක මේ නැවත වතාවක්. අපිට පේවා මේ රනිල් වික්‍රම සිංහල ඇස්ති වෙන්නේ රනිල් වික්‍රම සිංහල ඈෑස්ති වෙන්නන්නේ ගෝටාබයකි තුෘටික කරන්න. මෙ ගෝටාබේ රජපක්ෂට බලය අහිමි වනේ. රාජපක්ෂ බලය අහිමි වනේම බලය අහිමි වනේ අතර රනිිල් වික්‍රම සිංහ වැඩ කරන්න විදිය නිසා. අත රනිල් වික්‍රම සිංහ වැඩ කරන්න එ දා ගෝටාබේල වැඩ කරපු විදිට. අන්න ඒනිසා තමයි ගෝටාබේලට ගෙදරයන්න වඋනේ. රටින් පනින්න වනේ. රටදාලය යන්න වනේ. වනාද. ම හි ට දැගත නිල් වික්්‍රම සිහක කරන්නේ එක තමන්ට හිතන විදිහට මිනිිටරියය යොදාගෙන යකඩ සපත්තුවලින් මිනිස්සු පාගගෙන වැඩ කරන එක. තැන් අද අපිට පේවා. යකෝ. මේතැන් සතියකට දේකට කලින්. අරගල කාරයොත් එක්ක සම්මතියනවා සම්මුතිගත වෙනවා. අරගල කාරෙ ආදරය කර මිනිිය අරගල කාරයොත් එක් ලියුම් ගණුදුනු කරපු මිනි අරක්ෂ කරනවකිහුව එක මෙන්නක අරගල කකාරයෝ. මේරටේ ජනතාව පාරට බැහලා විප්ලවයක් කල්ල. ඇ මේ ජිතපු ජාතිපතිය ගෝටාබෙ රාජ පක්චෝ පන්න පපුනිසයි. මේකාට ගඩබල ජනාතිපති වෙන්නවත් පුළගුණ. එ ො මේ අරගලය නිසා තමයි. මැයි නමවෙනිද. මහින්ද රාජ පක්ෂෝ ගහලප පන්න පපුනිසා තමයි රනිල් වික්‍රම සිංහල පස්ස පැත්ත දොරෙන්ගේ ල්ලා ගමැති වෙන්නපුළ අගුණේ. ඊට පස්සේ ජූලිය කොලස්වේද ගහල පන්න පුනිසා තමයි. මේරටේ ජනතාව පාරට බැහල අරගල කරලා ගුට්ටි කාගෙන කදුළුගෑස් කාගෙන. ගට්ටික් කාලා විඳින්න පුුවොන් හැම දුකක්ම විදලා මේ ගෝටාපයෝ පැන්ුවට පස්සේ මේයකා හොර පාරෙන්ගේල ජනාතිපති වුණ. මේ ඔක්කොම ඒව කරගන්න පුළුවන් ගුණේ මේ අරගලයට පින් සිද්ධ වෙන්න මේකාට. දැන් එහෙම කරගෙන මෙන්න මේයකාගේ නො අරගල කාරයෝ ෆැසිිටවාදීන්ලු. අරගල කාරයෝ ෆැසිස්ට්වාදීන්න. මුව හිටවල පස් ගන්න ඕනෙ කෙක්න ඇතටම මෙන්න මිනියා. දැ ලැන්ෑස්ති වෙන්න මේ සමතලා කරන්න. සමතලා කරන්න. ි ර හරට හ මිලිටිය පොලිසියි ජනතාව තර ගැටුමක් හදන්නදනවා. මේක කුපිත කරනවා. හමුදාව කුපිතරනවා හමුදාව ්‍රකෝප කරවා. කැවිල කමන්්‍ර කාර ಫැසිස්ටවාදී. ොල ලි ල් ළ කුමන්ත්‍ර කාර නිස මේකට ඉඩ දෙෙන්නෙ නැයි කියලා න්න පරන පරුදු රනිල්. පරන పරතු ටලෙ නිල්. මේ නාගරික භූජවා පන්තිය හිතාගෙන හිටිය. ටයික තයිජක දාගත්ත කෝට් එක දාගත්ත තොල රතු වෙච්ච ටොප් පැට් එක දා ගත්ත ඒ භූජවා රනිල් නෙමයි. ඒ අන්දල හිට පුරාණින් න්න ඔක්කෝම ගලවල ඇඳුම් ඔක්කෝම ගලවලා සරම උස්සල කිෙන යෝ මතමයි බටලම්ද රනිල් කියලා. ඔන්න පෙන්න්නනවා. ඔන්න ලෑස්ත වෙනවා මර්තනයට මතකතියාගන්න මේ ඇවිල්ලා ගෝටාබේ රාජ පක්ෂගේ පොස්්වර්ෂන් එක. අපි කියන්නේෙ ගටාබේ රාජ පක්ෂගේ පොශ්වර්ෂන් එක තමයි. මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ. රනිල් වික්‍රමසිංහ, ලෑස්තිවෙන්නේ මර්ධනයට. මේ ලෑස්ති වෙන්නේ මර්ධනයට. ඒක නිසා තමයි මේ ඕෝනින් දිලා මේ මිනිස්සුන්ව මේ අරගලකාරුව මේ විප්ලවාදීන්. මේ රටේ ජනතාව ෆැසිස්ටවාදීන් විදිට හං අඩු ගහලා ලෑස්ති වෙනවා පාගලදාන්න. එනිසා මේ කෙමනිින් තුවක් ෝලින්ග. ඔොක්කු පෙන්න්නනල මේ අරගලේ නතර කරන්න බෑමහත්තවෝ. තමුසට වැරදිලා. ඒනිසා අපි ජනතාවට කියන්නේ අවදියෙන් ඉන්න ලෑස්ති වෙන්න පාරට එන්න. අපේ බලංගින්වා විශ්‍යයෙක් පෙනනි දැෙනකම් මොද පාර්ලි මේතු නෝජතයන්ට ලබිලතින අස්ථාවක් මන්ගේ වගගේ මිටු කරන්න. එන්සයි අවස්ථාව විිටු කරන්න. තමන්ගේ වගගේ මිටු කරන්න. මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය මේරටේ ප්‍රජාතන්ත්‍ර විතිහාස්සයට. මෙ සම්ප්‍රදායට නික්්‍රාවක් කරන්න රනිල් වික්‍රම සිංහ්‍රීට තියන්න එපා රට තහමානයක් ර ජිරතියන් එපා සර් පාක්්ි ආඩුවක් මනි හදන්න නෑ. හෞරු හිතන න රනිල්ලෙක් සරර්ව පාක්චි රනිල් හදන්න පො ුව. රනිල් හදන්න පොට්ුවේ මත්තකයන් කීපදන එකුතු කරග ුව. පාද කීපන එකකතු රග ඩුවක්. රනිල් සර ප ක් ි න් හද ෑ නිසා ාත්‍යයන් තරය පිළිගන්න ෑ. ාත්‍යන්තරය පිළිගන්න නම් සර්වපාක්ෂික ආ්ඩුවක් ැදෙන්න්න ඕනේ. සර්වපාක්ෂික ආ්ඩුවක් හැදනොත් විතරයි. යම් කෙටිකාලෙක් අන්තර්කාරන පාණ්ඩුව ආ්ඩුවක් හැනොත් විතරයි, ජාත්‍යන්තරයේ පිළිගැනීමක්තියන්නේ. එම නැතුව පන්නලදාපු රාජපක්ෂ දේශපාන පැලන්තියට මනාරන. ආණ්ඩුවක් අටවගත්තට ජාත්‍යන්තරයකට ගරු කරන්න නෑ. ජාත්‍යන්තරයේ සලකන්න නෑ. එනිසා පිල්ලවා අවස්සාන වශයෙන්. මේ විශසයෙක් පෙනිදා තීරණය කරන්න. අපි ෘර්කයා අපි යක්ක්ෂයා පන්නන්නා දමනවාද. මේ වෘර්කයාගේ හෝරාව ඔසන් කරනවාද. මේ පොදුසතුරා පරාජය කරනවාද නැත්තං රට නැවතවතාවක් ලේවිලකට ඇතදමනවාද කියන බරපතල තිීන්දුව ගැනීමේ වගකීම පැවරිලතින්ට මේ මෝතේ පාර්ලිමේ තුනියෝජිතයන්ට. එනිසාපි රටේ ජනතාවට කියනවා පොහොත්තුේ තමන්ගේ නියෝජිතයන් ළඟට ගිහිලා කියන්න. පොට්තුුවේ මේ අරගලේටආාපු. අත්තිි විශ්ශාල ජනතාවට කියනවා ඔබේ වගකීම පොහොත්තුවේ නියෝජිතය අලකට ගිහිල කියන්න. පෝටුවේ නියෝජිතය අලකට කියලා කියන්න අපේ කැමැත්තට අනුව චන්ද දෙෙනවා ජනතාවගේ කැමැත්ත ජනතාවගේ අභිලාශය නියෝජනය කරනවයි කියන්න. බලපෑම බලපෑම තමන්ගේ නියෝජතයට කරන්න ඒ ඔබට අයිතියක් තියෙනවා විප්ලවයට ජයවේවා අරගලයට ජයවේවා. <us> ... sempuat the serin dangananda labiraan nawa subscribe keraන්න. Video la करන්න keमे keraන්න s keraana tammbeත kerane pa.